सन्नत हमदा सेनाधिनायक जनाधिपति कोटाबे राजपक्ष महता विसिन देदास विसिदेक जूनी मस फलवन दासिट बलपवत्वन पारिदी लूतिनें जनरल एच एल विकोम लियनगे महताव जनरल निलेट उसस्किरिमें अनतुरुव विसी हात्रवन युदहमदापति दूरेट पत्कला लूतिनें जनरल विकोम लियनगे महता नव युदहमदापति दूरे राजकारी भार गैनीमट प्रथम युदहमदा मांडलिक प्रधानी दूरे होबोनु लैबुवा ಧುರೆ ನಿಕ್ಮಗೆ ಯುದ್ಧಹಮದಾಪತಿ ಸುಮನ್ಗಿನ್ ಪಸ್ವ ಯುದ್ಧಹಮದಾವೆ ಸಿಟಿನ ಜ್ಯೇಷ್ಠತಮ ನಿಲಧಾರಿಯಾದ ಲುತಿನಾ ಜನರಲ್ ವಿಕುಮ್ ಲಿಯನಗೆ ಮಹತಾವನ ವರ್ಷ 1985 ಅಕ್ಟೋಬರ್ ಮಾಸ 27ನ ದಿನ ಶ್ರೀಲಂಕಾ ಯುದ್ಧಹಮದಾವೆ ನಿತ್ಯ ಬಲಸೇನಾವಟ ಕೆಡೆಟ್ ನಿಲಧಾರಿಯ ಕುಡಸ ಎಕ್ವೂ ಲುತಿನಾ ಜನರಲ್ ವಿಕುಮ್ ಲಿಯನಗೆ ಮಹತಾ ಪಾಠಮಾಲಾಂಕ 26 ಯಟತೆ ದಿಯತಲಾವ ಯುದ್ಧಹಮದಾ ವಿದ್ಯಾಪೀಠೇನ್ ಸಹ ಪಾಕಿಸ್ತಾನ ಯುದ್ಧಹಮದಾ ವಿದ್ಯಾಪೀಠೇನ್ ಮೂಲಿಕ ಯುದ್ಧಹಮದಾ ಪೂನುವ ಸಾರ್ಥಕವ ಹೆದರುವ ಪಸುವ ಓಹು ದೇವನ ಲುತಿನನ್ ವರೇ ಕುಡಸ ಅಧಿಕಾರಿಯ ಪತ್ರ ಗಜಬಾ ರೆಜಿಮೆಂಟುವಟ ಅನಿಯುಕ್ತ ಕಲಾ ಲುತಿನೆಂಟ್ ಜನರಲ್ ವಿಕುಮ್ ಲಿಯನಗೆ ಜ್ಯೇಷ್ಠ ನಿಲಧಾರಿಂಗೆನ್ ವಸರ 35ಕ ಆದರ್ಶಮತ್ ಯುದ್ಧಹಮದಾ ದಿವ್ಯ ತುಲ ಹತರವನ ಗಜಬಾ ರೆಜಿಮೆಂಟುವೆ ಖಂಡ ಭಾರ ನಿಲಧಾರಿ ಖಂಡಾಯಂ ಭಾರ ನಿಲಧಾರಿ ಅನದಿನ ಸಹ ವಿದಾಯಕ ಅಧಿಕಾರಿ ಅತುಲು ತನತುರು ರಸ ಕೊಬ್ಬಬಲ ತಿಯನವ ನಗಿನೀರ್ ಪ್ರದೇಶ ಸಿದುಕಲ ಮಾನುಷ್ಯ ಮೆಹಿಯುಮೇದಿ ಎಮ ಪ್ರದೇಶಿಯನ್ ತ್ರಸ್ತವಾದ ತುರನ್ ಕಿರಿಮ ಸಂದಹ ಲುತಿನೆನ್ ಜನರಲ್ ವಿಕುಮ್ ಲಿಯನಗೆ ಮಹತಾ ಕೆಪಿ ಪೆನನ ಕಾರ್ಯ ಭಾರಯಕ್ ಇಷ್ಟ ಕಲಾ ಓಕೆ ಕೇತಿಮತ್ ಯುದ್ಧಹಮದಾ ಸೇವಾ ಕಾಲೇ ತುಲ 21ನ ಸಹ 55ನ ಬಲಸೇನಾಂಕಯನ್ ಹಿ ಬುದ್ಧಿ ನಿಲಧಾರಿ 14ನ ಗಜಬಾಯ್ ರೆಜಿಮೆಂಟುವೆ ದೇವನ ಆನಂದಿನ ನಿಲಧಾರಿ ಜನರಲ್ ಶ್ರೀಮತ್ ಜೋನ್ ಕೊತಲಾವಲ್ ಆರಕ್ಷಕ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ವಿಧಾಯಕ ಅಧಿಕಾರಿ ಗಜಬಾ ರೆಜಿಮೆಂಟುವೆ ರೆಜಿಮೆಂಟು ಮಧ್ಯಸ್ಥಾನೆ ದೇವನ ಪಾಲನ ಮಾಂಡಲಿಕ ನಿಲಧಾರಿ 10ನ ಗಜಬಾ ರೆಜಿಮೆಂಟುವೆ ದೇವನ ಆನಂದಿನ ನಿಲಧಾರಿ ಮಾಂಡಲಿಕ ರಾಜಕಾರಿ ಅಧ್ಯಕ್ಷಕ ಮಂಡಳಿ ದೇವನ ಮಾಂಡಲಿಕ ನಿಲಧಾರಿ ಸಹ 8ನ ಗಜಬಾ ರೆಜಿಮೆಂಟುವೆ ಆನಂದಿನ ನಿಲಧಾರಿ ವೆನಿ ತನತುರು ಹೊಬವಲ ತಿಯನವ එමෙන්ම ලුතිනෙන්ට් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සිය බටපිරිස සමග එක්ව මන්නාරම ප්‍රදේශයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති ප්‍රදේශ අත්පත් කර ගැනීම වෙනුවෙන් සාර්ථකව මෙහෙයුම් දියත් කරලා තියෙනවා. මීට අමතරව එතුමන් 225 සහ 553 වන පාබල බලසේනාවන්හි කාර්ය නියතු බලසේනාධිපති කලාප අනදින නිලධාරී සහ මෙහෙයුම් ආඥාපති කොළඹ 215 542 224 221 සහ 623 වන පාබල සේනාවන්හි බලසේනාධිපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂක පුහුණුහා මූලධර්ම සහ අධ්‍යක්ෂක ජෙනරාල් ක්‍රියා හා සැලසුම් අම්පාර සටන් පුහුණු පාසලේ සේනා විධායක මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක ජෙනරාල් 21වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ආරක්ෂක සේනා ආඥාපති බටහිර ආරක්ෂක සේනා ආඥාපති මධ්‍යම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ශ්‍රී ලංකා යුදහම්දා ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායක සහ ශ්‍රී ලංකා යුදහම්දා වූෂෝ කමිටුවේ සභාපති වැනි තනතුරුද හොබවල තියෙනවා. ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සිය වසර ගණනාවක යුදහම්දා සේවා කාලය තුලදී විවිධ තනතුරු හොබවමින් ලද අධ්‍යක්ෂකීම් සහ පුහුණුවෙන් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර ඔහුගේ දීර්ඝ යුදහම්දා සේවා කාලය තුල අභ්‍යන්තර ආරක්ෂක ප්‍රතිවිප්ලව යුද පාඨමාලාව මාතෘව යුදහම්දා පුහුණු පාසල ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ ඉගෙනීම් ක්‍රමවේද පාඨමාලාව ඉදිරි භූමි නිරීක්ෂණ නිලධාරි පාඨමාලාව මින්නේරිය කාලතුවක්ක පුහුණු පාසල බලයනි ආධාරක අවි පාඨමාලාව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ඛණ්ඩබාර නිලධාරි පුනරීක්ෂණ පාඨමාලාව මාතෘව යුදහම්දා පුහුණු පාසල ඛණ්ඩායම් බාර නිලධාරි අනදෙන්නන්ගේ පුනරීක්ෂණ පාඨමාලාව යුදහම්දා මූලස්ථානයේ ඒකක ආරක්ෂක නිලධාරි පාඨමාලාව යුදහම්දා බුද්ධි පලකාය කලමනාකරණ සහ නායකත්ව සංවර්ධන පාඨමාලාව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මූලික සමත නිපුණතා සහ ක්‍රියාවලිය 21වන සේනාංකය බහුවිධ කණ්ඩායම් පුහුණු අභ්‍යාසයේ 3 කුකුලේගඟ යන පාඨමාලාවන් සාර්ථකව හදාරලා තියෙනවා. එමෙන්ම ලුතිනා ජෙනරාල් විකුම් ලියනගේ මහතා දේශීය මෙන්ම විදේශීය පාඨමාලාවන් රැසක්ද හදාරලා තියෙනවා.
ඒ අනුව නිලධාරී ශාරීරික පුහුණු පාඨමාලාව ඉන්දියාව තරුණ නිලධාරී පාඨමාලාව පාකිස්තානය කනිෂ්ඨ අනදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාව ඒකක අනදෙන නිලධාරී පාඨමාලාව බංග්ලාදේශය සහ ජේෂ්ඨ අනදෙන නිලධාරී පාඨමාලාව ඉන්දියාව වැනි විදේශීය පාඨමාලා හදාරා ඇති එතුමන් උසස් ආරක්ෂක සහයෝගිතා වැඩසටහන හවායි සහ ඉන්දුනීසියාවේ ලෙම්හන් නාසි ජාතික ආයතනය මගින් පවතුන් ලබන නිත්‍ය අධ්‍යාපන වැඩසටහන සඳහාද සහභාගී වෙලා තියෙනවා. එමෙන්ම ඉන්දුනීසියාවේ ලෙම්හන් නාස් විශ්වවිද්‍යාලයෙන් උපාය මාර්ගික සහ මනා කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් මෙන්ම හවායිහි පිහිටි ආරක්ෂක අධ්‍යයන සඳහා වන ආසියා පැසිෆික් මධ්‍යස්ථානයේ ඉන්දු පැසිෆික් කලාපයේ ගෝලීය ආරක්ෂාව පිළිබඳ උපාධියක්ද එතුමන් සතු වෙනවා. මීට අමතරව ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඉන්දියාවේ ඉන්දෝ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක කළමනාකරණ ඩිප්ලෝමාවක්ද හදාරලා තියෙනවා. අවසන් මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී සක්‍රීයව ක්‍රියාත්මක වී කටයුතු කළ 57 සහ 56 වන සේනාංක යටතේ ස්ථාපිතව තිබූ 8 වන ගජබා රෙජිමේන්තුවට අණ දෙමින් LTTE ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රසක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. LTTE ත්‍රස්තවාදයට එරෙහිව දියත් කළ මෙහෙයුම් වලට සක්‍රීයව දායක වූ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ත්‍රස්තවාදීන්ට එරෙහිව දක්වන ලද නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් රණ වික්‍රම පදක්කමෙන් සහ රණ ශූර පදක්කමෙන් පිදුම් ලබා තියෙනවා. උතුරු නැගෙනහිර මානුෂ්‍ය මෙහෙයුම් වලදී ත්‍රස්තවාදයේ මුලින්ම පුරා දැමීමේ පුරෝගාමීක ලෙස කටයුතු කිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියා සිය හමුදා දිවියේදී තුන් වතාවක් ඉහත පදක්කම් වලින් පිදුම් ලබා තියෙනවා. තවද ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන ලද ක්‍රියාන්විත මෙහෙයුම් වලදී තුවාල ලැබීම හේතුවෙන් ඔහු වෙත දේශපුත්‍ර පදක්කමද පිළිගන්වලා තියෙනවා. මීට අමතරව ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිව් රැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, දීර්ඝ සේවා පදක්කම, සේවා අභිමානී පදක්කම සහ සේවා පදක්කම වැනි පදක්කම් වලින්ද පිදුම් ලැබලා තියෙනවා. පාසල් දිව්‍ය තුලදී මලල ක්‍රීඩා සහ හොකී ක්‍රීඩාවෙන් දස්කම් දක්වූ ඔහු මාතලේ විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන ආදි ශිෂ්‍යයෙක්ද වෙනවා. එමෙන්ම බුද්ධ ශාසනය වෙනුවෙන් ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සිදු කළ අපරිමිත මෙහෙයවර ඇගයීම සඳහා එතුමන් වෙත අමරපුර නිකායේ භික්ෂු ශාසනය විසින් ජනමාන්‍ය විභූති රත්න යන ගෞරව නාමයද පිරිනමලයි තියෙන්නේ. ජානකී ලියනගේ මහත්මියගේ ආදරණීය සැමියා වන ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා දියණියකුගේ සහ පුතකුගේ ආදරණීය පියෙකුද වෙනවා.